අයිබෝවන් සුබ උදැසනක් සැමට කලින් සත්‍ය හරියටම කියන සියත උදැසන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල රටේ ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බව සජිත් කියයි මෙරට ජනමාධ්‍යවේදීන්ට බන්තුල ගෙන්නිවාස ආදිමුටි ගම්වාසීන්ට අත්වැටි ඉරණම ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා ඉදිරියේදී කඩිනමින් නිවාස ලබා දීමට කටයුතු කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා තලංගම ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා श्रीलंकावे प्रथम जनमाध्यवेदीन्गे निवास संकीर्णे वु तलंगम पिहिटी रिचर्ड द सोयसा माध्यकम्माने निरीक्षण चारिकावकट अमात्य बंदुल गुणवर्धन महता सहभागी वुना निरीक्षण चारिकावीन अनतुरुव अमात्यवर्या मात्यत मिलस अदहस पलकला අපේ රටේ සුවිසාල ජාතික මෙහෙවරක් ඉස්තර කරන ජනමාධ්‍ය වේදීන් සඳහා වෙන් වෙච්ච රිචඩ් සුවිසා ජනමාධ්‍ය ගම්මානේ තමයි මේ අපි ඉන්නේ. පසුගිය කාල පරිච්ඡේදය තුල ජනමාධ්‍ය විෂය බාර අමාත්‍යවරේ ගම්මානේ බලන්න ඇවිල්ලා නැහැ. ඒ නිසා මේ අඩුපාඩු රාශියක් තියෙනවා. ඒක ඉදිරි කාලය තුලදී සකස් කරලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉදිරියේදී මේ ජනමාධ්‍ය වේදීන්ගේ නිවාස ප්‍රශ්නෙට මම කල්පනා කරලා තියෙනවා මේ අයතාලෙස සකස් කරපු නිවාස තිබෙනවා රාජ්‍ය බලය වැරදි ලෙස පාවිච්චි කරලා තුට්ටු දෙකට ඉඩම් අරන් පුද්ගලික සමාගම් එක්ක පසුගිය රජයේ සමී මගේ මෙති වර්ණ කොට්ටාසෙත් එහෙම ගිවල් 800ක් මහන් නිවාස විදියට ඉඳි කරලා තිබෙනවා වැරදි ලෙස ඒ රාජ්‍ය ඉඩම් තමයි මේ පවර්ලා දීලා තියෙන්නේ ඒවා පවර්ලා දීලා පුද්ගලික ජාවාරම් කරුවොත් එක්ක හවුල් වෙලා හදලා තියලා තියෙන එකක් පවරගෙන රජයේ විසින් ඒ ගෙවීමේ ක්‍රමය සකස් කරලා ජනමාධ්‍ය වේදීන්ට ලබා දෙන්න පුළුවන්ද කියන එක පිළිබඳ මම සලකා බලාගෙන යනවා රටේ ජනතාවගේ ආර්ථික මට්ටම මේ වන විට සම්පූර්ණයෙන්ම කඩාවැටී ඇති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඇති වී තිබෙන ආර්ථික අර්බුදය තුළ රටේ ජනතාව ඉමහත් අසහනයකට පත් වී සිටිනවා අද මේ රටේ සමස්ත ජනතාවගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩාවැටිලා ජීවත් වෙන්නට හැකියාවක් නැහැ තමන්ගේ දරුපවුල් නඩත්තු කරගන්නට හැකියාවක් නැහැ ලෝකයේ අනෙකුත් රටවල් සියල්ලක් අපේ රටට වැඩිය මූල්‍ය සහන රසක් විපතට පත්වුණු ජනතාවට ලබා දෙන. ඇයි අපේ රටට මේ දේ කරන්නට බැරි? මොකද්ද රටේ ප්‍රමුඛතාවය? ගල් කිස්ස වෙරළ තීරයේ ගොඩ කරලා මාර්ග තැනීමද රටේ ප්‍රමුඛතාවය. ඒ උදෙසා කෝටි ප්‍රකෝටි ගණනක් මුදල් වැය කිරීමද මේ මොහොතේ ජනතාවගේ රටේ අවශ්‍යතාවය. අධිවේගී මාර්ග ගිවිසුම් අස්සංකර. පාරවල් ඉදි කිරීමේ ගිවිසුම් අස්සංකර. මේ ඔක්කොම ණය ව්‍යාපෘති. රටේ ජනතාව තවදුරටත් ණයකරුවන් බවට පත් කරන වැඩසටහන. මිනිස්සු ඉල්ලන්නේ තමන්ගේ ආහාර පාන ටික ලබාගෙන හොඳ ජීවන මට්ටමකින් ජීවත් විය හැකි යුගයක්. ඒ යුගයේ නිර්මාණය කරන්නට අඩුම ගණනේ පොදු ජනතාවගේ බඩේ ඉල්ලුමට රජයේ විසඳුමක් ලබා දෙන්නට ඕන. මේ මහජන යුතුයකම ඉෂ්ට කරන්නට රජයට කටයුතු කරන්නයි කියලා අපි මේ අවස්ථාවේ යෝජනා කරනවා. සහල් මෝල් හිමියන්ගේ ගැටළු වෙනුවෙන් රජය තවදුරටත් අවධානය යොමු කළ යුතු බව හිටපු රාජ්‍ය මාත්‍ය ජයන්ත සමරවීර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. අපේ රටේ ප්‍රධාන ආහාරය පිළිබඳ බත පිළිබඳ තීරණය ගන්න ඕන ගොවිය බත නිෂ්පාදනය කරන ගොවියත් ඒ වගේම සුළුවා මධ්‍ය පරිමාණ හාල් මෝල් හිමියන් පිළිබඳ කල්පනා කිරීමකින් මිසක් වෙන වෙන ආකාරයකින් නෙවෙයි. අප එක පැත්තකින් දැන් සතුටු වෙනවා අතිගරු ජනාධිපතිතුමන් මැදිහත් වෙලා ඒ ඇති වී තිබෙන ගැටලුවට ගොවියත් රැකෙන අයුරින් පාරිභෝගිකයත් රැකෙන අයුරින් අපේ රටේ මෝල් හිමියනුත් රැකෙන අයුරින් යම් කිසි විසඳුමක් ගෙන වී තිබෙනවා ඒ පිළිබඳව අපේ සතුට සහ අධිකර ජනාධිපතිතුමාට අපේ ප්‍රසාදය පිළිගන්වනවා හැබැයි මේ ගැටලුව තවදුරටත් निराකරණය වෙන්න උනා ගොවි ජනතාව රැකෙන අයුරින් ගොවි ජනතාවගේ දහඩියට ගොවි ජනතාවගේ මහන්සියට මේ රටේ 25% ගොවියෝ මේ රටේ ජනගහනයේ 25% ගොවියෝ ගොවි පවුල් ඒ නිසා ගොවි ජනයාගේ ටගේ අතමිට සරු වෙන පරිදි ගොවි ජනතාවට ගොවිතැනේ නියැලෙන්න වී ගොවිතැනේ නියැලෙන්න හිද්දෙන පරිදි ධෛර්යයක් එන පරිදි තමයි මේ ගැටලුවට උත්තරයක් හොයන්නේ එක්සත් ජාතික පක්ෂය තුල පවතින අර්බුදය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතියෙන් සමගි ජන බලවේගය හැදුවා කියලා කියන කතාව අසත්‍ය කාරණයක්. ඒක අවස්ථාවකදී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාකච්ඡාවට ලක් වුණා සම්දානයක් හදමු කියන කතාව. ඒ සම්දානයක් හැදීම සම්බන්ධයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ එකඟතාවයක් වෙලා තියෙනවා. සම්දානයක් හදනවා කියලා කියන්නේ පක්ෂයක් හැදීම නෙවෙයි. ඒතකොට සම්දානයක් හැදීම වෙනුවට මේගොල්ලෝ එළියට බහැලා පක්ෂයක් හදලා
තවදුරටත් හොයලා බලනකොට පේනවා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඒ සන්ධානය කදීමට අනුමැතියක් දෙන දිනේටත් ඉස්සර තමයි අර පක්ෂයක් හැටියට මේගොල්ල මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉල්ලීම් ඉදිරිපත් කරලා තියෙන්නේ. දැන් එක්සත් ජාතික පක්ෂය අලුත්ම මාධ්‍ය සංදර්ශනයක් කරගෙන යනවා. අපේ පක්ෂ සමාජිකත්වය අවශ්‍ය කරා කියලා. 99 දෙනෙක් පක්ෂෙන් නිරපුවා කියලා කටයුත්තක් කරගෙන. මගේ නමත් 68 වෙනි ස්ථානට ඒ ලැයිස්තුවේ තියෙනවා. හැබැයි අපි කියන එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික පක්ෂයෙන් එළවපු 99 දෙනෙක් එළෙව්වනම් දැන් එක්සත් ජාතික පක්ෂය ඉතුරුලා ඉන්න කණ්ඩායම කීයද කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. නියම එක්සත් ජාතික පක්ෂය ඉතුරුලා දෙන්නේ අද සජිත් ප්‍රේමදාස මහත්තයත් එක්ක අලුත්ම වෙනවා මේ මැතිවරණය තුල සමගි ජන බලවේගය කියන එක අපි හැම වෙලේම මතක් කරන කාරණේ. සමගි ජන බලවේගය කියන්නේ මේ සම්දානයක් පක්ෂයට එකතු වෙලා හදපු සම්දානයක්. ඒ කියන්නේ කවුරුත් ඒකේ සමාජිකත්වය අරන් නැහැ. ඒක කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය ඇතුව හැදිච්ච එකක් තමයි සමගි ජන බලවේගය කියන්නේ. එක්සත් ජාතික පක්ෂ සමාජිකත්වයේ අත්හිටුවන බවට වූ ලිපියක් කිසිවෙකුටත් මෙතෙක් ලැබී නොමැති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පවසනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළා. ත්‍රිකුණාමලය ආතිමුටි ගම්මානයේ ජනතාවට සිය වාසස්ථාන අහිමි වීමේ අවධානමක් මතුව තිබෙනවා. මේ ඒ පිළිබඳ තොරතුරුයි. මේ ත්‍රිකුණාමලය සම්පල්තිව් ආතිමුටි ගම්මානයයි. මෙම ගම්මානයේ ජීවත් වන පවුල් 30කට පමණ මේ වන විට සිය වාසස්ථාන මෙන්ම වගබිම් අහිමි වීමේ අවධානමක් මතුව ඇති බව එම ප්‍රදේශවාසීන් පවසනවා. වැවේ ලොකු කරන්න යනවා. ඒ ලොකු කරන්න කියලා දැන් ගිය අවුරුදු මෙම අවුරුද්දට අවුරුදු සැරයක් මේක කලින් හිටියේ 1980 න් හිටියේ මෙච්චරට. පස්සේ පොඩ්ඩක් උස්සුවා. පස්සේ මෙහෙම උස්සගෙන දැන් ගිය අවුරුදු ඉලා මේ හරියට උස්සලා තියෙනවා. ප්‍රදේශවාසීන් පවසන පරිදි ත්‍රිකුණාමලය සම්පල්තිව් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් ආදිමුටේ මාන්ගනායි කුලම් වැව ප්‍රතිසංස්කරණය කිරීමට පියවරගෙන ඇති බැවින් මෙම තත්වයට මුහුණ පෑමට සිදුව තිබෙනවා. මෙම ප්‍රදේශයේ පවුල් 3ක් පමණ මාන්ගනායි කුලම් වැවේ ජලය උපයෝගී කරගෙන කුඹුරු අක්කර 20ක් පමණ වගා කර ඇති අතර එම ජලය ප්‍රමාණවත් නොවන බව අදාළ ගොවීන් පැවසීම හේතුවෙන් මෙම වැවේ වපසරිය වෙනස් කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පියවරගෙන ඇති බවටයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ප්‍රදේශයේ තුනක ජනතාවගේ ඌමනාව මත මෙලෙස වැව ප්‍රතිසංස්කරණය කිරීම තුළින් පවුල් 30කට සිය නිවාස අහිමි වීමට ඉඩ කඩ පවතින බවයි ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ. நான் வீடு கட்டி இருக்கிறேன். என் கேளு புள்ளையன் இந்த புருஷன் செத்து போச்சு. வெள்ளக்காரன் காலத்துல ஒரு கம்பு தடி வெட்டே இல்லாததுல வெள்ளக்காரன்கிட்ட காசு கொடுத்து வேண்டி இருக்கிறான். மாடு மாடுக்கு தண்ணி குடிக்க விட்ட குடம் இது வெள்ளாம செய்யறாங்க விட இல்ல இந்த குடம் 89 ஆண்டுல இருந்து இந்த இடத்துல இருக்கிறோம். ஏன் இப்படி செய்யணும்? நேரத்தோடையே அடிச்சிருக்கலாம் தானே. பூமிக்கு உறுதி எல்லாம் தந்திருக்க தேவையில்லையே. මෙම ගැටලුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අදාළ බලධාරීන් හමු වීමට ගියද කිසිදු නිලධාරියෙක් සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බව ප්‍රදේශවාසීන් සඳහන් කළා. උදැසන පුවත් විකාශය අවසන්. තවත් උණුසුම් පුවත් දැනගැනීමට පිවිසෙන්න ලංකාවේ අංක 1 සිංහල වෙබ් අඩවිය www.siyathanews.lk අපගේ වෙබ් අඩවියට. යලිත් හමු වෙමු මධ්‍යාහ්න පුවත් විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.